එකතින්ම පෙන්වුවේ මේ ආත්මය හැදෙන හැටි, මේ ආත්මයක් නැති බව මේ බුදුන් වහන්සේ මේ සූත්‍රවල පෙන්නනවා කියන්නේ. මදපින්ඩික සූත්‍රයෙන් අර එතනින් තමයි ගොඩාක්ම කෙනෙකුට ගන්න පුළුවන් තැනක් උනේ කියන මගේ විශ්වාසය. මොකද අර ප්‍රපංචේති අර එතනින් ධම්ම එන ඒක හරි. එතනටත් වැඩිය සමාජයේ නොකිය වෙන තැනක් තියෙනවා. කිය වෙන්න ඕනි නොකියන තැනක් තියෙනවා. ඒකට අවබෝධයක් නැති නිසා. ඒක තමයි පලෝක ධම්මං කියප එක. ඒ කියන්නේ රුප්පන්තිකෝ ආවසෝ රූපං කියප එක. රුප්පන්ති. අර කච්ඡායන කජ්ජනීය වග්ගයේ තුල කජ්ජනීය සූත්‍රේ සූත්‍ර ගණනාවක් තියෙනවා. එකක් තියෙනවා කජ්ජනීය සූත්‍රයේ ස්වාමී ආරණ වහන්සේගේ දේශනාවයි. කජ්ජනීය සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ ආරෝපණය නැති. එනහැටි රුප්පනේ භූත ඇසුරු කරගෙන ප්‍රසාදය ඇති වුණාට මේක චිත ඇදෙන්නේ රුප්පණේ. ඒක තමයි බුදුන් වහන්සේ උස්නේන් රුප්පණේ වෙනවා, සීතලෙන් රුප්පණේ වෙනවා, මේ ස්ටික රුප්පණේ වෙනවා. ඒ කියන්නේ පලෝක වෙනවා. ඒ කියන්නේ බිඳෙනවා, ස්පාක් වෙනවා කියලා අපි කිව්වේ ඒක. ස්පාක් වෙනවා කියන නූතන වචනේ හරියටම ස්පාක් වෙනින් ගැලපෙනවා. තේරෙනවා. මේ ඇස් ස්පාක් වෙනවා කසබ් අපි හොඳටම පේනවා මේ කන කරසංක පටලෙ එල්ලෙන එක. කරසංක පටලෙ එල්ලෙන එක ශබ්දයක් නෙමෙයි. ඇත්තටම මේක අපි හදාගන්නේ කරසංක පටලෙ එල්ලෙන එකයි ශබ්දය කියන්නේ. ඒක අපි හද ඒ කියන්නේ මේ කවුරුත් කරන එකක් නෙමෙයි, හදන එකක් නෙමෙයි. නමුත් මේක මෙතන හැදෙන එක. ආයතනික කෘත්‍යයක් මෙතන තියෙනවා. නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකර කවුරුත් කරන කෙනෙක් නැහැ. නමුත් මේ සිස්ටම් එකක් වැඩ කරනවා. මේ සෙන්සර්ස් ටික වැඩ කරන සිස්ටම් එක අඳුන ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් වර්ණ කියනවා එළියේ නැහැ. අපේ යෂ්ටි සෛල කේතු සෛල වල තරංගායාම දිග තරංගායාම වැඩි එක රතු. තරංගායාම අඩු එක මේ තැඹිලි. සමහර රතු පාට පේන්නේ, සමහර රට කොළ පාට, ඒ නිල් පාට පේන්නේ, සමහර රට අඩුවෙන් පේන්නේ. ඒ කියන්නේ යෂ්ටි සෛල කේතු සෛල ප්‍රමාණයටයි මේ වර්ණ දිස් වෙන්නේ. මේ වර්ණ ඉන්නේ වර්ණයේ ප්‍රවෘත්ති මේ තනිකර කණිනිකාවේ ඒක අනුව තමයි ওই කාචය අනුව තමයි ලොකු පොඩි වෙන්නේ. ඉතින් මේ ඔක්කොම හැදෙන එක මිසක් එළියේ නෑ. එළිය එකක් නෙමෙයි. දැන් මේක ගත්තොත් එහෙම මේක හරි පුදුම දෙයක්. ඒ කියන්නේ මේ මේකයි කියේ ලෝකයේ ඉන්න ජනගහනේ කෝටි 800 නම් ඒ 800ම ඒ විඥාණයට මැවිච්ච කම් මිසක් මේ එළියේ තියෙන එකක් නෙමෙයි කියලා. කවුරු හරි පෙන්වුවොත් අර තියෙන කියලා ඒ තම තමන්ගේ විඥාණයෙන් පෙන්නන්නේ. එළියේ තියෙන එකක් නෙමෙයි. ඒ විඤ්ඤාණයෙන් එළියට යන්න බෑ කාටවත්. මොකද මේ ශබ්දේ ගත්තත් තරංගායම 20 20 කියනකොට තේරෙනවා මේ කර්ණසංක පටලේ හිල්ලුවොත් එම ශබ්ද නෑ. එහෙනම් කර්ණසංක පටලේ හෙල්ලෙන එකයි ශබ්ද කියන්නේ. ශබ්ද කියන්නේ එළිය තියෙන එකක් නෙමෙයි. එතකොට තේරෙනවා දැන් වර්ණය කියන්නේ මෙතන මේ ප්‍රසාද වෙන චක්කු ප්‍රසාදය කියන එක යෂ්ටි සෛල කේතු සෛල වල මේ සැදෙන එක එළිය තියෙන එකක් නෙමෙයි. ඒක සයි කෙනෙක්ගේ රතු පාට දිස් වෙනවා අඩුයි, අෂ්ට සෛල අඩු වෙනකොට, කේතු සෛල අඩු වෙනකොට මේව වෙනස් වෙනවා. ඒක එළියේ නෑ රතු පාටක්. ඒතර මෙතනයි හැදිලා තියෙන්නේ. සත්ත්ව ස්වභාව පවා සෙන්සස් වල ස්වභාවය ඒකමයි. ඒ තියෙන ස්වභාව අනුව සමහර සත්තුන්ට රතු පාට විතරයි පේන්නේ. අටස් විදියට මීනසට ඒක ඉච්චරයි. ඒ සෙන්සස් වල ස්වභාව. ස්පර්ශක ස්වභාව, රේඩාර් ස්වභාව, සමහර බල්ලගේ කනේ සිවුම් පටල සිවුම්. ඒක නිසා සිවුම් සද්ද ඇහෙන්නේ. බලලට 20 20000ට එහාගේ තරංගායම. දැන් මෙතන තරංගායම කියන්නේ අංශු කම්පණය වෙන ස්වභාවයක්නේ. අංශු කම්පණය වෙන ස්වභාවයක් කියන්නේ දැන් මුළු විශ්වයේම එකම අංශු ස්වභාවයක්නේ ගත්තේ. අපි පෙන්වන එක ඔය අභිඥා ඥානය කියන දේශනා අන්තිමටම දැන් මේකෙත් ඒක තියෙනවා. ඒක දැන් ඉස්සරහටත් දිගටම පැහැදිලි වෙනවා. මොකද දැන් ටික ටික ගැඹුරට දාන්නයි යන්නේ. එතකොට මේ තේරම අංශු කම්පන ස්වභාවයක් විතරයි. මුළු විශ්වයේම ඩාර්ක් මැටර්ස් කියලා අංශු ස්වභාවයක් පෙන්වන්නේ. පෙන්නනේ ගුරුත්වය හැදෙන හැටි ඒකේ තන් ස්වභාවයක් කියලා. විදුලිය ගත්තත්, තාපය ගත්තත්, මෙතන වර්ණය ගත්තත්, ශබ්දය ගත්තත් තරංග කියලා පෙන්වන්නේ අංශු කම්පන ස්වභාව විතරයි. අංශු හෙල්ලෙන ස්වභාව වලට මේ වර්ණයේ ශබ්දයේ කියන එක මේ එහෙම එළිය මෙහෙම වෙන මොකුත් නෑ, අංශු කම්පන ස්වභාවයක් විතරයි. දැන් ඔය අංශු දෙක එකට මිශ්‍ර වෙන එක තමයි මෙතන අර ශබ්ද තරංගය, වර තරංගය එකතු කරලා චිත්ත තරංගය හැදෙනවා කියන්නේ. චිත්ත තරංගය කියන එක අංශු කම්පන ස්වභාවයක් විතරයි. ඒකේ තර තරංගායම් වලින් අපි කියන්නේ රතු පාට තරංගායමේ වැඩි, තැඹිලි පාට තරංගායම අඩුයි කිව්වා වගේ, ශබ්දේ කියන්නේ තරංගායමයක් කිව්වා වගේ, මෙතන හර්ට්ස් 20 20000 වගේ මේ වගේ තරංග කියන්නේ ඔක්කොම අංශු කම්පන ස්වභාවනේ.
ඒ ශබ්දය කියලා දෙයක් නැහැනේ, වර්ණය කියලා දෙයක් නැහැනේ, ඒ නිරූපණ දෙකක් විතරයිනේ. ඒතර සංඥා කියලානේ මනසංශ පටිච්ච ධම්මේස උපජ්ජේ මනෝවිඥාන කියනකොට මනසට සංඥාවක් විතරයිනේ. මනස ශබ්ද සංඥාවක් විතරයිනේ. ශබ්ද සංඥාව ශබ්ද නැහැ කියලා අපි පෙන්වුවානේ නේද? කබල් අඹගත්තට නගි කියලා අපි කිව්වේ කබල් කියන්නේ ශබ්දයක්, අඹගා කියන්නේ ශබ්දයක්, නගි කියන්නේ පොතක් කියවනවා කියන තනිකර ශබ්දයක් කියලා අපි කිව්වානේ. නමුත් එහෙම දෙයක් අපි පෙන්වුවානේ. නමුත් ශබ්දයක් පිට වෙන්නේ නැහැ කියලා එතන. ඒතකොට ඒක සංඥාවක් කියලා අපි පෙන්වුවානේ. ඒතකොට ඒ සංඥාව ශබ්ද නැහැ කියලා පෙන්වුවානේ. ශබ්ද සංඥාවේ ඒ මනසට අරමුණ සංඥාව අර හීනෙන් පේන එකනේ. හීනෙන් පේනකොට දැන් හීනේ ඇස්තරලා බල්ලත් නෙමෙයි, හීනේ කන් වලින් අහලත් නෙමෙයි, හීනේ සංඥාව විතරක් කරන්නේ අර බඹරේ වගේ නැවත නැවත මතු වෙනවා. ඒ සංඥාව කිවර තරංගයද? අර ශබ්ද තරංගයි, වර්ණ තරංගයි එකතු වෙලා හැදෙන චිත්ත තරංගේ. අර සංඥා, අර අංශු කම්පණය වෙන ස්වභාව. අර අංශු කම්පණය තමයි දැන් රස්නිය කියන්නේ. අංශු කම්පන ස්වභාවය තරංග වලින් තමයි පෙන්නන්නේ. තාපය ගත්තා තරංග වලින් පෙන්නන්නේ. ඒතකොට විද්‍යුතය ගත්තා තරංග වලින් පෙන්නන්නේ. ඒතකොට චුම්බක ගත්තා තරංග වලින් පෙන්නන්නේ. ආරෝපණය, චිත්ත ආරෝපණය තරංග වලින් පෙන්නන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ. ඒතකොට ඒකයි අපි කියන්නේ මේ හැම චිත්ත ස්වභාවම තරංග ස්වභාවයක් කියලා. ඒ විතරක් නෙමෙයි, මුළු විශ්වයේම තියෙන එකම ස්වභාවය ඔක්කොමයි අංශු කම්පන ස්වභාව. අංශු කම්පන ස්වභාව තමයි මේ දැන් පෘථිවිය වුණත් අංශු ඝන වෙලා හැදිලා බව පෙන්වන්නේ. පෘථිවිය වේගයට හැදිලා තියෙන එකංශුවක් පිපිරීමයි බිග් බෑන් කියලා පෙන්වන්නේ. ඒ වේගය තුළ ඒ පිපිරීමේ වේගයනේ පෙන්වන්නේ. වේගයටනේ කැරකෙනවා කියලා පෙන්වන්නේ. පැයට කිලෝමීටර 180ක වේගයෙන් පෘථිවිය කැරකෙනවා කියලා පෙන්වන්නේ. ඒතකොට ඒකේ වේගය කැරකෙන නිසා උත්තර ධ්‍රුවයේ දක්ෂිණ ධ්‍රුවයේ කියලා චුම්බක ආරෝපණ හැදිලා තියෙන්නේ. ඒ වේගයටනේ එතකොට මේ ඒ සිසිල් වීම නිසානේ මේ අර අංශු ඝන වෙලා පෘථිවි පෘෂ්ඨය හැදිලා තියෙන්නේ. අර අයිස් කැටේ අංශු ඝන වීමනේ. එතකොට ඒක රශ්මිය වැඩි වුණාම ද්‍රව වෙනවනේ, අංශු ප්‍රසාරණය වෙනවනේ. ඊට පස්සේ අර වතුර ආයමත් රත් වෙනකොට වාෂ්ප වෙනවනේ, අංශු ප්‍රසාරණය වෙනවනේ. එතකොට බලන්න ඒකට අර පෘථිවියම අර සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අළු වෙලා යනකොට අභ්‍යවකාශය විතරයිනේ ඉතුරු වෙන්නේ. ආයි අංශු බවටම පෙරලෙනවනේ, කන්වර්ට් වෙනවනේ, අනිත් පැත්තට හැරෙනවනේ. එතකොට විහිළු විශ්වයේම තියෙන එකම අංශ භාගයක් කියලා කිව්වනේ. එතකොට ඒකමනේ මේ තරංග ස්වභාවය. ඒකනේ මෙහෙන් ශබ්දයක් පිට වෙනකොට ඔහෙන් වර්ණයක් මතු වෙන්නේ. මෙහෙන් අර්ලිය මල කියනකොට ඔහෙට අර්ලිය මලම් පේනවනේ. එතකොට මෙහෙන් අර්ලිය මල කියන ශබ්දයක්නේ, දුරකතරෙන් එන්නේ ශබ්දයක්නේ. එතකොට ඔතනින් ආයේ වර්ණයන් ශබ්ද වර්ණ කියලා දෙයක් නැහැ කියලා කිව්වේ ඒකනේ. ඔගේ සංඥාවක් විතරයි කිව්වේ ඒකනේ. අංශු කම්පනයක් විතරයි කියලා කිව්වේ ඒකනේ. ඒකනේ හීනෙන් පේනවා කිව්වේ ඒ අංශු කම්පනයනේ. දැන් තේරෙනවද මේ අංශු කම්පනය වෙනස් වෙනවා? ඒකයි අපිට අභිසංකරණය වෙනවා කියුවේ. ඒකයි අපිට මේක නැවත නැවත වෙනස් වෙවි යන්නේ. ඒකයි පොනෝභවික. ඒකයි නන්දිසාගතක. ඒක සතරත්‍රාපි නන්දනී කියන්නේ පොනෝභවික. නැවත නැවත මේක වෙනස් වෙනවා. ඒකයි තිතියක් නැහැ කියලා කියන්නේ. අංශු කම්පණයේ තිතියක් හොයන්න බෑ. මේක හරි පුදුම කතාවක් මේක. මේ ධම්ම අභිඥාවක් කියලා කියන්නේ ඕකටයි. ඒ කියන්නේ ධර්මේමයි. වෙන දෙයක් නැහැ. වෙන විශයක් නැහැ එතකොට. ධර්මේමයි. ඒ අභිඥාවයි. නවතර ධර්මයේ විතරයි තියෙන්නේ. ඕකේ ඕකේ අපි කියන හැම වචනයක්ම අංශු කම්පන ස්වභාවයක්. වර්ණය, ශබ්දයක් මුකුත් නැහැ. ඕකේ තියෙන සංඥා ස්වභාවයක් විතරයි. ඒක සංඥා ඝන වෙනවා කියලා කියේ. සංඥා අභිසංකරණේ ජීවත් වෙනවා කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. සංඥා අභිසංකරණේ ජීවත් වෙනවා කියන්නේ කේ. සංඥා ඝන සංඥා සුකුම වෙනවා කියන එකයි පින් සිද්ධ වෙනවා කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ නවසත්තාවාසා පෙන්නන්නේ සංඥා ඒකත්තකාය ඒකත්ත සංඥා ඒකත්තකාය නානත්ත සංඥා නානත්තකාය ඒකත්ත සංඥා අත්තකාය මේ විදිහට කියන්නේ ඇයි? ඒකත්ත සංඥා නානත්තකාය මේ විදිහට කියන්නේ බ්‍රහ්ම ලෝක කියන්නේ එකම සංඥාවක ස්වභාවයක් කියලා කිව්වේ කොහොමද? ඒ සංඥා සුකුම ස්වභාවය කියලා කිව්වේ කොහොමද? 31 ලෝක ධාතුවම අර සංඛාර උප්පත්ති කියලා පෙන්වුවේ බුදුන් වහන්සේ. සංඛාර කියන්නේ සකස් වෙන එක. ශබ්ද වර්ණ එකතු වෙන එකයි සංඛාර කියන්නේ. ඒ එකතු වෙන එකට කියන නමක් විතර සංඛාර කියලා දෙයක් නැහැ. ඒ දැන් අපි ඔය කේක් එහෙම හදනකොට අපි දානවනේ පාන් පිටි දානවා නේද? එක එක ඒවා දානවනේ. දාලා ඒවා කවලම් කරනවානේ. ඒ කවලම් කරන එකට තමයි සංඛාර කියන්නේ. සංඛාර කියලා දෙයක් නැහැ කොහෙවත්. ඒකයි කිව්වේ විඥානය කිව්වේ ඒකේ අවසාන නිරූපණේ. ඒ විඥානය කියලා දෙයක්වත් නැහැ හැබැයි. දැනෙන එකටයි විඥානය කියන්නේ. දෙයක් කියලා දැනෙන ආරෝපණයක් අවසාන විඥානය කියලා පෙන්වන්නේ. ආත්මීය ආරෝපණේ වටිනාකමක්, අගය, ස්ථිතියක්, ittatve, අන්න තථාගත ittatve නැති කරා. ඇයි තා පණුවත් කැමති නැහැ මැරෙන්නේ? ඇයි ඇයි සෙන්සර්ස් වල පණුවටත් දෙනවා ඉත්ත්වයක්. සෙන්සර්ස් ටික එකතු වුණාම දැන් අර ආරෝපණයක් එනවා, අර විද්‍යුත් ආරෝපණය. ඒක තමයි ඉත්ත්වය කියන්නේ. කුඹියා කැමති නැහැ මැරෙන්න, මදුරුවා කැමති නැහැ මැරෙන්න. ඇයි ඉත්ත්වයක් තියෙනවා? ඒක සෙන්සර්ස් ටික එකතු වුණාම ඒ තියෙනවා කියන තමයි ඉත්ත්වය කියන්නේ. ඒක තමයි ඉත්ත්වය කියන්නේ. ඒකයි මේක ඉත්ත්වය. දැන් අපි ඉපදිලා අපි තමයි පණුවෙක් කියලා ඉපදුනා කියලා. ඒතර පණුව මැරෙන්න කැමති නැහැ. ඉත්ත්වයක් තියෙනවා. ඒතර පණුව ජීවත් වෙන්නයි කැමති. ඒ නිරේන නිරසතා මැරෙන්න කැමති නැහැ කිව්වේ ඒකයි.
නිරිසතා ආත්මයක් නිරිසතා මැරෙන්න කැමති නැහැ. නිරේ පිච්චි පිච්චි මැරෙනවා ඒත් මැරෙන්න කැමති නැහැ. මනුස්සයත් මැරෙන්න කැමති නැහැ. ඉත්තත්තේ ඕකට කියන්නේ ඉත්තත්තේ. ඒක සෙන්සස් වලින් ආරෝපණය වෙලා අර ආරෝපණයට තියෙනවා වගේ දැනෙන එක. ඕකට ඉත්තත්තේ. දැන් ආත්මීය දැනීම කියන්නේ ඕකට. ඔය ආත්මීය දැනීම තමයි සත්‍යෙන්ට තියෙන්නේ. ඕක ඉත්තත්තේ. මේක අංශු ස්වභාවයක් තුල එන ආරෝපණයක්. දැන් චුම්බක ආරෝපණය අංශු ස්වභාවයක්. ගුරුත්වාකර්ෂණයේ අංශු ස්වභාවයක්. ඒතර විද්‍යුතයේ අංශු ස්වභාවයක්. දැන් විද්‍යුතයේ තියෙන අංශු ස්වභාවය නෙමෙයිද මේ ආලෝකය හැදෙන්නේ? අර අපි කේ පෙන්වුවේ බල්බ් එක ඇතුළට නෙගටිව් පොසිටිව් කියලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙපැත්තෙන් ඇවිල්ලා එතන ස්පාර්ක් එක එන එක. ඒකේ නොකැලපෙන අන්ත දෙකක් එන්න ඕනේ. ඒක ස්පාර්ක් එකක් එන්න ඕනේ ශක්තියක් උපදින්න. ඒ ස්පාර්ක් එක තමයි බල්බ් එක ඇතුළේ තියෙන දගරේ ස්පාර්ක් එක. ඒකෙන් තමයි ආලෝකය තියෙන්නේ. ඒතර ආලෝකය කියන්නේ මොකද්ද? ඒතර විදුලිය කියන්නේ මොකද්ද? මේ සංඥාව නෙමෙයිද මේ? මේ තංශු කම්පනයක්. ඒ තංශු කම්පනයක්. අර අංශු කම්පනය මේ අංශු කම්පනය හේතුඵල දාම. මේක ආයෙක කරන්නත් බෑ. ඒක මේක වෙන්නේ මේක ඇවිල්ලා චීස් කිරි චීස් උනාට පස්සේ චීස් නැවත කිරි කරන්න බෑ. දැන් අපිට ආත්ම ස්වභාවයක් දැනෙන්නේ. මේකේ ශබ්ද වර්ණ විතරයි ඇවිල්ලා තියෙන්නේ. ශබ්ද කියන්නේ තංශු, වර්ණ කියන්නේ තංශු කම්පනයක්. ශබ්ද කියන්නේ තංශු කම්පනයක්. ඒව එකතු වෙලා වෙන අංශු කම්පනයක් ආත්මීය දැනීම. වෙනම එකක්. ඒ ආත්මීය දැනීම ආත්මත්ව පුජ්‍යලේ නෙමෙයි මේ. ඒකයි චක්කුනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ අස නිත්‍යදානිත්‍ය අනිත්‍ය ස්වාමිනේ එන්නේ දුකතර දුක්ඛම් බන්තේ මහණෙනි අස අනිත්‍ය නම් දුකරං ආත්ම වශයෙන් ගත හැකි නෝ හේතම විද ආත්මයක් නැහැ. ඒ කියන්නේ අස කියන්නේ පේන බව පොත. එහෙම කියලා දෙයක් නැහැ සංඛාරය. අස කියන්නේ පේන බව පොත. එහෙම කියලා දෙයක් නැහැ සංඛාරය. ශබ්ද වර්ණ එකතු වෙච්චා. ඒකයි ඒක අනිත්‍යං කිව්වේ. වෙන එකක් නෙවෙයි අනිත්‍යං කියලා වෙන අනිත්‍යං කියලා දෙයක් නැහැ. ඔහොම දෙයක් නැති එකයි අනිත්‍යං කියන්නේ. ඊට පස්සේ ඒකම තමයි ඒක දුක්ඛන්ත පංච ඒක දුක්ඛන්ත. ඒක විඳීමක්. විඳීමක් කියන එකයි දුක්ඛ කියන්නේ. සකද සප දුක්ඛං දුක දුක්ඛං අදුක්ඛම සෝවා සියල්ලම දුකමයි. දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ දුකමයි නැතිවෙන්නේ අගීම. ඒ දුකයි කියන්නේ මෙතන අර වටිනාකම. ඒ කියන්නේ මෙතන අගයක්. ඒ කියන්නේ දැනීමක්. ඒක දුක කියලා වෙන දෙයක් නැහැ. සප දුකයි දුක දුකයි දෙකම දුකයි. දැන් ඌයි කිව්වත් වේදනාවක් දුකක්. දැන් සතුටක් දුකක්. දුකක් දුකක් දෙකම දුකක්. විඳීමක්. විඳීමක් කියන්නේ දැනීමක්. දැනීමක් කියන්නේ අගයක්. කරන්ට් එකක්. මොකද්ද කියන්න ඕනේ? මොන විදිහටද චිත්ත ආරෝපණය? දුක්ඛාරේ සත්‍ය සමුදේ සත්‍ය කියන එකම එකනේ. ඒ ඔය සමුදේ මේක ධර්මයේ ඊටත් වැඩිය ගැඹුරින් අපි පේන්නන්නේ. මේ සමුදේ මේ චතුරාර්ය සත්‍ය ඊටත් වැඩිය තනිකර මේ ධර්මයේ මේ හෙලි කරන විදිහට අපි හිතන්නේ ඉස්සරහා යුගයේ මේ උපදින හෙට උපදින මේ ළමේකට පුදුමාකාර අවබෝධයක් ඇති වෙයි. ඒ තරම් මේක ඇවිල්ලා මුළු විශ්වයම පෙන්නනවා මේක කිසිම දෙයක් ඉතුරු කළ නැහැ. 31 ලෝක ධාතුව කම්පා වෙන හැටිත් පෙන්නනවා මේ බුද්ධ ස්වභාවයට අවදි වෙනකොට. ඒ අංශ සියල්ලම එකම ස්වභාවයෙන් කම්පණය වෙන ස්වභාවෙත් පෙන්නනවා. නැවත් සකස් වෙන්නේ නැති බව පෙන්නනවා. මේකේ උපදින හැටි, මැරෙන හැටි, යන හැටි, සත් වෙන්නේ නැති බව නේ අහලා තියෙනවා නේ දේශනා දැන් විශාල ප්‍රමාණයක්. මේකේ කියන එක කෑලි කෑලි වලට කැඩෙනවා. එහෙම දැනින්නෙම නෑ. එතකොට දැන් මෙතන අපිට මොකද්ද තියෙන්නේ පිනවන්නේ? ඒ පිනවන එකක් තියෙනවද කොහෙවත්? එහෙම පිනවන පිනවීමකුත් තියෙනවද? කෙනෙක් ඉන්නවද? කොහෙ තියෙන්නේ? අල්ලගෙන ඉන්න මොනවත් කතා කරන වචනයක්වත් තියෙනවද? භාෂාවක්වත් කොහෙවත් තියෙනවද? ඇත්තද? වචනත් බොරු වෙලා භාෂාවත් බොරු වෙලා සියල්ලම නැති වෙලා මේ පදාර්ථ කියලා අපි අංශු ගණ වෙන ඒවත් මේ ඔස් ගහ කැලි කැලි කපලා ගිනි තිබ්බොත් එහෙම දුවක් වගේ නැති වෙලා යනවානේ. එන අංශු වලටම නැවත විසිරෙනවා. අංශුම ගණ වෙලානේ මේ ඇවිල්ලා මේ උණුසුම සීතල තද ගතියට මේ සංකලනෙන්න එන්නේ. අපි ඒකයි පෙන්නේ මේ අර වියලිච්ච පොළවට වතුර දැම්මොත් උරණ එක කවුරුත් කරාද කියලා. ඇයි ඒක සිද්ධියක් නෙමෙයිද? මේ ස්වභාවයක් තියෙන්නේ. ස්වභාවයක් මූල පද්ධතියට පෘථිවිසාරයේ උඩට අරගෙන යන්න පුළුවන් යයි. කවර කරනවද? අර කූසල පොම්පේ වගේ වැඩ කරන්නේ කොහොමද? සිස්ටම් එක. මේක ස්වභාවයක් විතරයි. ඒක හොඳටම ඒ කියන්නේ ස්වභාවයක් කියලා හිතන එකක් නෙවෙයි දකින්න එකක් තියෙන්නේ. දකින්න වෙනයි ජානතෝ පසතෝ. ඒ කියන්නේ හිතන එක වෙනයි. තමන්ට දැනෙන්න ගන්නවා මේ සත්‍ය දැනෙනකොට දැනෙන්න ගන්නවා. මේ හැම තැනම තියෙන අංශු කම්පන. ඒ කියන්නේ වේගයක්. ඒකයි ඕජා කියුවේ. ඒකයි සෝතේ කියුවේ. ඒකයි සෝතාපන්න වෙනවා කියුවේ. ඒකයි සෝතාපන්න මාර්ගය. ඒකයි අනුසෝතේ කියුවේ. ඒකයි පටිසෝතේ කියුවේ. මෙතන සත්පුජ්‍යල කතාවක් නෙමෙයි තියෙන්නේ. සෝතයක් විතරයි.
ඒක අපි කතා කරන එක වචනයක්වත් ඇත්ත නෙමෙයි. ඒවත් සෝතයක් විතරයි. ඒකයි සෝපටිච්ච නිබ්බාන. ඒකයි අනුපටිච්ච නිබ්බාන. එතන ශබ්දේම තමයි කියන එකම ශබ්දයක් නෙමෙයි වේගයක්. වේගයක්. ඒක වේගෙකුත් නෙමෙයි මෙතන අංශු කම්පනය. කම්පනය. ඒකත් නෙමෙයි මෙතන අර අපි ඇසුරු කරන්නේ සංඥාව. ඒකයි නසන්න සනින විසන්න සනින උපයසනින භූත සංඥා. ඒ කියන්නේ මේ සංඥාවේ ඝනත්වය දෙයක් නිරූපණය කරලා තියෙනවා. නිතරම අපිට රාගදේශමෝ ස්වභාවය තමයි සංඥා ඝනත්වේ. සංඥා ඝන වෙන්නේ රාගදේශමෝ ස්වභාවය සංඥා ඝනත්වේ. එතකොට ඒක සුනීවීම මේ ආත්මීය ස්වභාවය කියන්නේ මේ කෙලෙස් තණ්හාව කියන්නේ. එතකොට ඒක සංඥා ඝනත්වයක් උඩයි තියෙන්නේ සංඛාර. ඒ කියන්නේ චිත්ත ආරෝපණය ගැනයි. අපිට දුකෙ මිදෙන මාර්ගයක් අපි කතා කරන්නේ. එතකොට මේ මුළු ධර්මයේම අපි කැටි කරලා ගන්නවා මෙන්න මෙතන මේ සංඥාවේ සුක්කුම ස්වභාවය වෙනවා. මේ සත්‍ය දකින්නකොට මේ දෘෂ්ටිය තුල බලයක් ඇති වෙලා තියෙනවා. දෘෂ්ටිය තුලයි අපිට මේ ආත්ම ස්වභාවයේ ඒ බල ගැනීම තියෙන්නේ. තණ්හාව, බැඳීම, බන්ධන බලය. මොකද්ද මේකට කියන්නේ? එතකොට ඒ තමයි අපේ මේ දෙයක් කියලා අපිට මේ දැනෙන ස්වභාවය. දෙයක් කියලා දැනෙන ස්වභාවයේ දෘෂ්ටිය. කෙනෙක් දෙයක් තියෙනවා නම් එතන අර ශබ්ද වර්ණවල දෙයක් දැනෙන්නේ නැහැ. ශබ්ද වල දෙයක් නැහැ. ආත්ම ස්වභාවයක් නැහැ. එතකොටනේ දිත්තේ දිත්තමත්タン වෙන. එතන අර ශබ්ද වර්ණ එකතු වුණාමයි දෙයක් දැනෙන්න ගන්නේ. ඒකත් වේගයක් ඇතුළේ වෙන්නේ. ඒ කියන්නේ එකම වෙලාවේ ශබ්ද වෙන වර්ණ එකතු වෙන්නේ. එකට එන එකයි යෝගී තේරුම. එකට එකට ශබ්ද වර්ණ අංශ එකට කම්පන එකට එනවා. එකට ආවම ඒ වෙන් වෙන්නේ. ඊට පස්සේ දිගටම මේ විදිහට දකින්න ගන්න. මේ විදිහට සකස් වෙනවා. අපි දැන් ගත්තොත් එහෙම දැන් මැස්ම මැහෙනකොට එක විදිහටම ඉදිකට්ට මැස්ම වැහෙනවානේ. අපි දැන් අර සිංගර් මැෂින් වල ඉස්සර දැම්මනේ තැටිය දාලා ඩිසයින් හැදුවානේ. එතකොට එක තැටියක් දැම්මම ඒ විදිහටම දිගටම මැහෙන්නේ. ඒ විදිහට තමයි දැන් මේක පොත කියලා ගත්තාම දිගටම පොත තමයි ඒක එනකොට. අපි පුදුම අංශු කම්පන ස්වභාවය මේක. උපමා තමයි ඉතින් දිගටම පේන්නන්නේ. නමුත් ඒක අර ලුණු වගේ දැනෙන එකක් මේකේ තියෙන්නේ. මේක සත්‍යම දැනෙන්න ගන්න හැම පැත්තෙම දැනෙන්න ගන්නවා. ආත්මයක් නැති බව, අනාත්ම ධර්මය හොඳින් දැනෙන්න ගන්නවා. නිමිති නැති බව, සේරම නිමිති අනිමිත්ත වෙනවා. ඒ ශුන්‍යත අනිමිත්ත අප්‍රණීත චිත්ත විමුක්තියටමපත් වෙනවා. සිතක් කියලා එකක් හම් වෙන්නෙම නැහැ. ආත්ම කතාවක් හම් වෙන්නෙම නැහැ. අර පූර්ණයෙන්ම කුඩු වෙලා යනවා. ආර්යනාන්ද අතන අර දැන් අපි ඉස්සර මේ හිතන්නේ කිටි පෙර මතකය කියන්නේ ඒ එහෙම එකක් නැති බව හොඳට පැහැදිලි. ඒ විලාවේ අර ඒ සමානයිනේ දැන් තරංග ආයාම සමාන වෙනකොට ආපු එකමනේ ආයේ ඒක පිටහට හරිනේ මේ තරංගේ. ඒකේ ඒ අංශුනේ මේ අංශු. ඒ කම්පණය මේ කම්පණය සමානයිනේ. සමානයිනේ. එතකොට ඒකම දෙනවා. ඒකම එතකොට අර පෙර මතකය දෙනවා කියන එක බැහැර වෙනවා තින්ම. ඒක අපේ ඔව් ඒක අපි බඹරෙනුත් වෙන්න ආරෝපණයක් ඇතුලේ අර කරන්ට් එක සමානයි කියන එක. දැන් ඉස්පදෙන් ෂෝට් වුණා ෂෝට් වෙන්නේ ඒකමයි කියන්නේ. ඒකමයි. ඒක ඒ ස්පන්දනයේ සමාන ඒමනේ. එතකොට ඒක ඒ විදිහටම අපිට දැන් පෙර මතකයක් නෙවෙයි අත්තක මේ මොහොතේ. ස්පන්දනයේ අංශු කම්පන වේගය තමයි අපි මේ අවතරම් පෙන්නන්නේ. හන කනම් පෙන්නන වේග සමාන වෙච්ච තමන්ම ඒ විදිහ එකක් එකපාරට පෙන්නනවා. එතකොට එහෙමයි. දැන් අපි කලින් හිතාගෙන හිටියේ පෙර මේ කොයි හරි ගබඩා වෙලා තියෙනවා කියලා. නෑ ධර්මයේ මේ තේරුම් කරනකොට එකපාරට තේරෙන්නේ නෑ. එහෙමයි. දැන් තේරෙනවා අරක සමාන වෙන තැන්වලදී ඒකම දෙනවා. ඔව් මුකුත් නොදන්න කෙනෙකුට ඒ වේගයම දෙනවා. ඔව් මුකුත් නොදන්න කෙනෙකුට ඔහොම කිව්වම තමයි මුලින් තේරෙන්නේ පෙර ඒයි මේ කලින් දන්න එක නේද මේ දැන් දන්නේ අර අඩියකට ගේන්න විතරයි ඒක තමන්ගේ ළඟ තියෙන කුණු ගොඩෙන්මයි මේ අරගෙන දෙන්නේ තමන් පෙර මතකයෙන් අරන් දෙනවා ඉතින් ඒකට පටවි ආපෝ තේජෝ වායු කියලා අපිට මේ පටවි පේන්නේ නැහැ කියනකොට මුලින් කියන්නේ එක අධීරයකට ඒ කියන්නේ පටවි ආපෝ තේජෝ වායු නමුත් එහෙම දෙයක්වත් නැහැ කියන එක තමයි අන්තිමටම කියන්නේ අන්තිමට මේ දැන් අර සුද්දාස්තක හිතකින 17ක් කියනවා කියලා ඒකට සුද්දාස්තකේ කියන එකත් එක්කම කතා කරනකොට පටවි ආපෝ තේජෝ වායු ඒව තමයි පරමාර්ථ නමුත් එතනත් අර දැන් දැනෙන තේ වලු බව මුතු බව එතකොට ඒ පටවි කියන දේත් එක්ක ඒ ඉතරක් නැති බව හොඳට ඒක පටවි පැහැදිලි වෙන්නේ තේරෙව ඇත්තම කිව්වොත් ඔය ඔක්කොම නිකන් අපි දාගත්ත දැනුමක් විතරයි ඔක වැඩන්නේ දැනුමක් විතරමයි දැන් පටවි කිව්වට අපිට ඒ දැනුමේ සමහර අය ඉර වෙලා ඉන්නේ එහෙමයි
සමහර අය ඕකේ හොයන්නේ ඕක ස්කන්ධේ හොයනෝ වෙනම සංඛාර හොයනෝ කොහෙද සංඛාර හොයනෝ මොකද පිස්සුවක් වෙන්නේ අතරම අපි පෙන්නවනේ මේ සංඛාර කියන්නේ දැනෙන එකම දැන් මනෝ සංඛාර දැන් මේ ආදරේ දැන් කරුණාව දැන් ඔබතුමී කිව්වේ ආදරය මෛත්‍රිය දයාව කරුණාව ආත්මය අයි මම ආත්මය නිරූපණය කරනවා ඉතින් ඒක මනෝ සංඛාර එහෙමයි ඒකට දෙයක් කියලා දැනෙනවා දැන් අපිටම දැන් මේ හැම වචනයකම දෙයක් පේනවා නම් ඒක වචී සංඛාරය වචී සංඛාර. ඒ කියන්නේ ආත්මයක් කියන දෙයක් කියලා කියන්නේ. ආත්ම සංඥාවමයි සංඛාර කියන්නේ බලන්න. වචනිකින් එනවා කියන්නේ වචී සංඛාර. වචී සංඛාර. දැන් අපි කොහොමද මොන හරි වැඩක් කරන මේක කරන කවුද කරන්නේ මමනේ. එහෙනම් ඒකත් වෙන්නේ සංඛාරා. කාය සංඛාරා. දැන් මොකක් හරි දෙයක් කරනවා කිව්වොත් ඒක කරන්නේ කවුද මම? එතකොට කාය සංඛාර. මෙතන දෙයක් සංඛාරා කියන්නේ ආත්ම ස්වභාවයම. සබ්බේ සංඛාරා කියනකොටම සියලු සිතුවිලි සිතුවිලි කියන්නේම හැබැයි ආත්ම ස්වභාවයයි. ආත්ම ස්වභාවයයි. ඔව් සිත්තේම තමයි සංඛාරයි සිතුවිලි ඒකම ආත්ම ස්වභාවයයි. හැබැයි ඒකම තමයි එතකොට වචී සංඛාර කිව්වොත් කාය සංඛාර කිව්වම දැන් හිතුවත් ආත්ම ස්වභාවයයි. ආදරේ කියලා හිතුවත් ආත්ම ස්වභාවයයි. මෛත්‍රිය කිව්වත් ආත්ම ස්වභාවයයි. කරුණාව කිව්වත් ආත්ම ස්වභාවයයි. ඉතින් බුදුන් වහන්සේ ඒක න පටවි න ආපෝ න තේජෝ න වාස්. පටවි ආපෝ තේජෝ වායෝ දෙයක්වත් නැහැ කියන්නේ. න ආකාසං ඇතන න විඤ්ඤාණ ඇතන න අකිඤ්ඤාතන න නසන න අසඤ්ඤායත තාම මේවා ගැන හරියට කවුරු කතා කරන්නේ ඔය ආකාසං ඇතනත් මේ සිත දකින්න තැන හම්බ වෙනවා ඔය විඤ්ඤාණ ඇතනත් හම්බ වෙනවා ඔය නසන න අසඤ්ඤායතනත් හම්බ වෙනවා මේ ගොඩක් අය දන්නේ නැහැ බුදුන් වහන්සේ ඒක නිසා තමයි ওই ටිකක් කියන්නේ න ආකාසං ඇතන න විඤ්ඤාණ ඇතන න අකිඤ්ඤාතන න නසන නසන ගොඩක් අය ඔක දකින්න තාම දක්ෂ වෙලා නැහැ ඒ කියන්නේ මේ සිත දැකලා මිදෙනවානේ බාහිර ඇත්ත නෙමෙයිනේ බාහිර ඉතන දෙයක් නැහැනේ අරමුණ එනකොට මේ අරමුණ එන්නේ මිදෙන්නේ. ඇහෙනවනේ? ඔව් එහෙමයි. දැන් ඒතකොට සිතෙත් නැහනේ. ඒතකොට බාහිරත් නැහනේ. දැන් පොත කියලා දෙයක් නැහනේ. ශබ්ද වර්ණ එකතු වෙන එකක්නේ. ඒ සංඥාවක් දැන් ප්‍රකට වෙන්නේ නැහනේ පොත කියලා. බලගෙන වෙන්නේ නැහනේ. ශුන්‍යයිනේ. ඒතකොට නිමිතිත් නැහනේ. ඒතකොට මේ ස්වභාවය තුල උපදින ස්වභාවය තුල මේ ශුන්‍ය ස්වභාවය තුල අර සුකුම ස්වභාවයක් උපදිනවනේ. අර අර ආත්ම ස්වභාවයක් දැනෙන්නේ නැහනේ ඊට පස්සේ මේ සත්‍ය දකිනකොට එතන මොහොතට අවදිය වගේ කිසිම දෙයක් නිරූපණය වෙන්නේ නැති ස්වභාවයක් දැනෙනවා. හැබැයි මේක ඇවිල්ලා ඒ අරමුණනේ දැක්කේ. ඒ අරමුණනේ දැක්කේ. හැබැයි මේ ආරෝපණයක් අපි පෙන්නනවානේ බඹරේ වගේ අපි ගාව තියෙනවා කියලා. අර අභිසංකරණයකට ලක් වෙලා අපි ඉන්නවා කියලා. අපි අසු වෙලා ඉන්නවා කියලා. ආරෝපණයක් ඇතුළට ආත්මීය ආරෝපණයක් ඇතුළේ. ඒකනේ රාගදේශමෝ කෙලෙෂය වෙනවා කියලා පෙන්නන්නේ. එකනි සාසවීය ස්වභාවේ නැවත සකස් වෙන ස්වභාවේ සසර කතාවක් තියෙන හේතු වෙලා තියෙන ඕකනේ සිරස අල්ලනවා වගේ කියලා පෙන්නන්නේ මේ අංශ ස්වභාවේ වෙනස් වෙන ස්වභාවය තුළ ඒ වෙනස් වෙන ස්වභාවය සකස් වෙනවා කියලා පෙන්නන්නේ අර මේ සිරස අල්ලනවා යාපනයේ සිරස අල්ලනවා ඇමරිකාවේ සිරස අල්ලනවා කියන්නේ ඒ අංශ ස්වභාවේ ඒරියලින් තියනවා නම් සකස් වෙනවා ඒතර මේ තියෙන මෙතනත් තියෙනවානේ සිරස දෙරණ හිරු වගේ ආත්ම ස්වභාවය දැන් අපේ ස්වභාවයට අදාගත්ත ඥාලිකාවක් වගේ මෙතන තියෙන අංශ ස්වභාවය සකස් වෙන. ඒ ස්වභාවය තමයි අපි කියන්නේ මෙතන ඇති වෙනව නැති වෙනව මේ අංශ ස්වභාවය ඇති වෙන නැති වෙන වේගයක් නිසා පවතින එකක් නෙමෙයි. කිසිම තැනක පවතින එකක් නැහැ. පළවෙනි එක. මේක දකින්නම ඕනේ ඒ ස්වභාවයටම දකින්න ඕනේ. ඒ ස්වභාවයෙන්ම දකින්න කෙනෙකුට තමයි ඒක පේන්න ගන්න. ඊට පස්සේ ඒක පේන ගන්නවා මෙතනම හටගෙන ඇති වෙන එකක් කොහෙවත් නැහැ. දැන් තරංගයක් කියන එකක් නැහැනේ. තරංගය කියන්නේ ඇති වෙන නැති වෙන අංශ ස්වභාවයක්නේ. ඒක මෙතන සිද්ධ වෙනවා මේ ශරණයක් පාසා ඇති වෙනව නැති වෙනව හැබැයි මේ හැම ශරණේම ඇති වෙන ස්වභාවය ඊගාවට ඇති වෙන ස්වභාවයට හේතු වෙනවා මේක ඇති වෙලා නැති වෙනවා තමයි පෙර නොතිවීම හටගෙන ඉතුරු නැති වෙනව නැති වෙනවා තමයි ඒ ස්වභාවේ තියෙන්නේ නැති වෙලා නැති වෙනවා නමුත් මේ ස්වභාවය තුළ වේගයක් තියෙනවා නොපෙනෙන පැත්තක ඒ වේගය තුළ අර ගිනි වලල්ල වගේ අපිට පේන එක ගිනි බෝලේ තමයි ගිනි බෝලේ තමයි කරේ. නෝ ගිනි වලල්ලක් පේනවනේ. ඒ වගේ මෙතන ආත්මීය ආරෝපණයක් අපි ගාව දැන් ආරෝපණයක් වගේ දැන් ගුරුත්වාකර්ෂණ බලයක් අපිට මේ පෘථිවිය කැරකෙන ඉඳන්නේ තියෙන්නේ. පෘථිවිය කැරකෙන එක නැත්තම් ගුරුත්වාකර්ෂණ බලය නැහැනේ. මේ වගේ මෙතනත් අපිට තියෙනවනේ. අපිට තියෙනවා මේ ආරෝපණයක්. ඒකයි අපිට රාගදේශමෝ කෙලෙෂ වෙන කතාවක් තියෙන්නේ. ඒකයි තණ්හාව ෂය වෙනවා කියන්නේ. අපිට ඝන සංඥා ස්වභාවයක් සකස් වෙලා තියෙනවා. ඒක මේ මොහොතේ එන එක නැති වෙනවා අලුතෙන් හැදෙන්නේ නැහැ. ඒකේ තේරුම අලුතෙන් සකස් වෙන්නේ නැහැ කියන එකයි. දැන් මේ අරමුණ දැකලා මිදෙනකොට අලුතෙන් සකස් වෙන්නේ නැහැ තමයි. නමුත් මේ ආරෝපණේ නැති වෙලා නැහැ. ආරෝපණේ ටික ටික දිය වෙන්න ගන්නවා. ඒකයි සබ්බුපති පටිනිස්සග්ගෝ කියන්නේ.
දැන් විරාගෝ නිරෝධෝ අනිත් පැත්තට යනවා නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිච්චසමුප්පාදං පස්සේ කියලා. හැබැයි මෙතන මේක යලිහත නොගන්න කියන වචනේ ඔව් ඒක සතර සම්ප්‍රදාන දීර්ය තුනක් තියෙන්නේ. නූපන් කුසල් නූපදීම. උපන් කුසල් ඒ කතාව තමයි මෙතනත් තියෙන්නේ. දැන් අවසානයේදී කියනවනේ මෙන්න මෙහෙම දැන් ඔතන සතර සම්ප්‍රදාන වීර්ය ගත්තාම උප්පානං පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණාය චංජං ජනේති වායමති විරියං ආරාති චිත්තං පග්ගාඤ්ඤති පජාති ඔන්න ඔය රටාවට නොටි කියවෙන්නේ තේරම. එතකොට දැන් මේ මොහොතේ ඇතුළේ සිතුවිල්ල සත්‍ය දැකලා මිදෙන එක උප්පානං පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණාය කියන්නේ ඒක සත්‍ය දැකලා මිදෙන්නේ. චංජං ජනේති ඒකට තියෙන්න ඕනේ යාකර ඕනකමක් තියෙන්න ඕනේ ඡන්දයක් තියෙන්න ඕනේ මේක ඇත්ත දකින්න එපේ. ඒකයි එතකොට සතර සම්ප්‍රදාන වීරිය තියෙන්නේ මේ ඵලයට පත්තුණු කෙනා නෙමෙයි මාර්ගයේන යෝගාවචරය. ධර්මයේ මුලින් මාර්ගයට එන කෙනා. ඒක තමයි දික්තියට එන කෙනා. ඒ කියන්නේ අරහත්ංග මාර්ගයට එන කෙනා. ඒ කියන්නේ අනුසෝතේ නෙමෙයි පටිසෝතේට එන කෙනා. ලෝකයක් නැති බව සත්‍ය දකින්න කෙනා. එයාට තමයි ආත්මයක් නැති බව දකින්න කෙනාට මේ අතාබුත ඥානේ එතරම් තියෙන්නේ. එතකොට නූපාන ඒ කියන්නේ අනුප්පාන පාපකාන අකුසල ධම්ම නැහැ. දැන් එන්න කලිනුත් මේ සිතට අරමුණු එන සිතත් එයා දකිනවා. ඒක තමයි අපි කියුවේ සමහර ඒවා මෙනෙහි කරනවා නෙමෙයි නිකම්ම අගයක් නැති බව දැනෙනවා කියලා. ඒක බලධර්ම වෙන අවස්ථා. ඒතකොට මේ විදිහම එකක් තියෙනවා. දැන් උප්පාන කුසලානන් ධම්මානන් තිතියා කියනවනේ. අනුප්පාන කුසලානන් ධම්මානන් උපාදාය කියන්නේ සිහිය පවත්වන එකනේ. එතකොට මේ සිතුවිලි වලට බල ගැන්වෙන්නේ නැහැනේ. එයා නිතරම ධර්මයේ දකින්නවා කියන එකනේ. අනුප්පාන කුසලානන් ධම්මානන් ඔව් චන්දං ජනේති වායමති විරිය. හැබැයි උප්පානං කුසලානං ධම්මානං කියලා කතාවක් තියෙනවා. උප්පානං කුසලානං ධම්මානං තිතියා බියෝබා වේපුල්ලයයි භාවනාවේ පරිපූර්ණයයි චන්දං ජනේති වායමති විරියං ආරාති චිත්තං පග්ගඤ්ඤං පජාති කියලා. ඒ උප්පානං කුසලානං ධම්මානං තිතියා කියලා කියන මේ විපදුණු දැන් මෙතන මේ පේන්නානේ සතර සම්ප්‍රදාන වීරියෙත් මේ අපේ තණ්හක්කයෝ කියන මගමයි. රාගදේශමෝ ක්ලේශේවෙනකම් එතකොට අභිසංකරණයක් තියෙනවා අපි ගාව. අපි මේක දකින්න ඕනේ එකක් තමයි. මේක වේගයක් තුල සකස් වෙනවා වගේම වේගය තුල බල ගැන්වීමකුත් සිද්ධ වෙනවා. ඒ බල ගැන්වීම තමයි උපදී පට්නිසග්ගානුපස්සී කියන තර පෙන්නන්නේ. ඒ උපාදාන වෙන එක වෙනයි උපදී ගොඩ වෙනයි. උපාදාන වෙන එක මේ මොහොතේ සකස් වෙන එකෙන් මිදෙන එක උපදී පට්නිසග්ගානු කියන්නේ මේ මොහොතෙත් අපිට සකස් වුණු බල ගැන්වීමක් තුල අපි ඉර වෙලා ඉන්නවා. ඒක තමයි ආරෝපණය දිය වෙනවා කිය අර ආසවිය සාසවිය ස්වභාවය උතනින් තමයි සම්පූර්ණයෙන් දිය වෙලා යන්නේ. ඒ කියන්නේ පුංචි දරුවා සාසවියයි ගම් එක තියෙනවා. ඒකනේ නැවත බව කතරක් කියන්නේ. තණ්හාව කියන්නේ වඩුව තාමාදීතිමි කියන්නේ. ඔය සාසවිය ස්වභාවය. ඔය සාසවිය ස්වභාවය තමයි ඔය පුංචි දරුවාගේ ස්වභාවය. ඒ කියන්නේ සෙන්සස් ටිකට ඇලෙනවා කියන එක. ඒ ස්වභාවයේ ඊට පස්සේ මොකද වෙන්නේ? අර ආශ්‍රව කෙලෙස් වලින් නිරූපණයකට ලක් වෙනවා. පේන්න ගන්නවා කෙලෙස් වලින් සාසවි ස්වභාවය තමයි පේන්නේ ගම් එක ඇලෙනවා. ඒකයි මේ ඇලෙන ගැටන රාගදේශමෝ නිරූපණය වෙන්නේ. ඒක දැක්කොත් තමයි අන්න කෙලෙස් ෂෙයා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කෙලෙස් ෂෙයා කරත් වෙන්නේ සාසවි ස්වභාවෙත් එක්කම ගැලවිලා යනවා. අන්න එතන එයා තමයි අනාශ්‍රව වෙන්නේ සීනාශ්‍රව වෙලා. ඒ කියන්නේ සීනාශ්‍රව කියන්නේ සාසව කෙලෙස් ෂෙයා වෙගෙන යන පග. ඒ සත්‍ය දකින්න කෙනාටයි සිද්ධ වෙන්නේ යථාභූත ඥානෙ තියෙන. එහෙම වුණොත් තමයි අනාශ්‍රව කියන තැනටම යන්නේ. එහෙම වුණොත් නැවත සාසවි ස්වභාවයම නැති වෙලා යන්නේ. ආයි නැවත භවයක් නැහැ. ඒකයි නහි ජාතු ගබ්බ සේයම් පුණ්ඩරේති කියන්නේ. ඒක සංඥාවක් අපිට දෙනවා ලෝකයක් තියෙනවා කියන සංඥාව. ඒකත් නැති වෙලා යනවා ධර්මයේ දකින්න කෙනා. දැන් සංඥාව තිබ්බොත් තමයි චුතිචිතේ ප්‍රසන්නිතව කතා ඔක්කොම තියෙන්නේ. කම්ම නිමිත්ත, ගති නිමිත්ත, සේරම තියෙන සංඥාවක් එක්කයි. ඒ සංඥාව තමයි අපිට අරූපයයි රූපයයි කතාව තියෙන්නේ තොන්න ඔතනයි. ඒ සංඥාව තමයි රූප සංඥා තියෙන ඕනේ රූප සංඥා සකස් වෙන්න. අරූප සංඥා මේ ආත්ම දැන් මෙතන අපි ඊටාම සියුම් කතාවක් තමයි මේ රූපය අරූපය කාම් භූමිය රූප භූමිය අරූප භූමිය තුන් භූමිය හඳුනගන්න. මේ තුන් භූමිය දකින්න හේතුව තමයි නැවත සකස්ම තියෙන තුන් භූමියත් එක්කයි. ඒ අනුව තමයි මෙයා මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ කියන මෙන්න මේ ස්වභාව ටික දකින්න ලැබෙන්නේ. එතන මේ 31 ලෝක 13 සිත තුළින් දකින කෙනාටයි දකින්න ලැබෙන්නේ. එහෙනම් ඒ සංඥාවේ ස්වභාවය, ඒ සංඥා ඒකයි විඥාන උප්පත්ති කියලා වෙනව මහනිදාන සූත්‍රයේ අවසානයේදී ආනන්දාමතුත් එක්ක අර බුදුන් වහන්සේ දෙන පැහැදිලි කිරීම. ওই විඥාන පැහැදිලි කිරීම යනවානේ දිගටම මහනිදාන සූත්‍රයේ ඒකේ අවසාන කොටසේ තමයි ඒක තියෙන්නේ.
ඒකේ තියෙනවා නව සත්තාවාස කියන එක. ඒ කියන්නේ සංඥාවේ ස්වභාවය අනුව සත්තාවා සකස් වෙන්නේ නැහැ. ඒකත් විග්‍රහ කරගන්න ටිකක් අමාරු වෙනවා. මොකද තේරුම් දීලා තියෙනවා ටිකක් පටලවලා. නමුත් ඒකේ ගන්න පුළුවන් සූත්‍රයේ තියෙනවා. ධර්මයේ දකින්න කියලා ධර්මයේ දැක්කොත් ධම්ම චක්කුසේ තියෙනකොට විතරයි ඒක පේන්නේ. ඒකත් ඒක දකින්න බෑ මේ ධර්මයේ දකින්න ඇති කෙනෙකුට ඒක දකින්නම බෑ. ඒක සංඥා කොහොමද සකස් වෙන්නේ කියන්නේ. එතන තියෙනවා සංඥා සකස් වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දැන් අපිට හීනයක් පේන්නේ රූප සංඥා නිසායි. හැබැයි මේ මේ අංශු කම්පන ස්වභාවයේ ඒ ස්වභාවයේ නිරූපණය වෙන නිසායි. හැබැයි ඒ අංශු කම්පන ස්වභාවයේ මේක දැක්කොත් මේ සත්‍ය දකින්න කෙනාට මොකද වෙන්නේ? අර දැන් මේ මේසපුටු ඇඳන් කියන මේ 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 අපි කතා කරන රූප සංඥා තියෙනවනේ. ඒවා ඒවා අපි තියනවානේ මේ සතුටද හැම එකකම තියෙනවානේ රූප සංඥාවන් නිරූපණය වෙනවනේ. මොකක් හරි සුක්කුම ස්වභාවයක් හරි සංඥාවක් තියෙනවා. ප්‍රීති ස්වභාවයක් හරි සංඥාවක් තියෙනවා. ඒ ස්වභාවය හරි සංඥා ස්වභාවයක් තියෙනවා. හැබැයි අරූප ස්වභාවයේදී මොකද වෙන්නේ? අර මේ මේ දැන් මේ මේ හැම ස්වභාවෙම ආත්ම ස්වභාවයේ නිරූපණේ තියෙනවා. කාම භූමියෙත් මේ චිත්ත ස්වභාවයක් එළිය එකක් නෙමෙයි මේ ඔක්කොම සිත තුලින් දකින්න ඕනේ. ඒතර කාම භූමිය සිත තුලින් දකින්න ඕනේ. ඒ කියන්නේ ඒ කාම භූමිය මේ 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 පිනවීමේ ස්වභාවය වටිනාකම අගේ නිරූපණේ මේ මේ ආරෝපණේ මේක මේක සිත තුලින් දකින්න ඕනේ. කාම භූමිය. ඒතර ඒ වස්තු මේ කාමයේ කියන එක එළියෙන් නෙමෙයි සිතින්ද. සිතේ තමයි කාමයේ ඇති වෙන්නේ. එළියේ නෙමෙයි. ද ලස්සනකත තියෙන අපේ හිතේ කිව්වේ ඒකයි. ඒතර ඒ ඒතර අපි අපේ මේ චිත්ත ස්වභාවය සංඥා ස්වභාවය ෆ්‍රීකවන්සි වෙනවා කියලා අපි කිව්වේ ඒකයි. සිරස වගේ මේ එළියේ අර අපි කියනවානේ අර මානීය මක්කට අතිමානීය කුක්කුරෝ කියන හුස්ම ගියොත් එහෙම අර පිනවන ස්වභාවය සංඥා ස්වභාවයේ ඒ ඒ ස්වභාවයට සාකස් වෙන්නේ. ඒකයි ගති නිමිත්ත කම්ම නිමිත්ත කියලා නිමිත්ත ඒ නිමිත්ත කියන්නේ සංඥා ස්වභාවෙමයි. ඒ නිමිත උස්මන ඒ ස්වභාවයට සකස් වෙයි. අපේ ධර්මයේ දකින්න කෙනාට වෙන්නේ මොකද්ද? නිමිති නැති වෙනවා, අනිමිත්ත වෙනවා. ඒක නිමිත්ත නැති වෙලා අනිමිත්ත වෙනකොට වෙන්නේ මොකද්ද? අර නහි ජාතු ගබ්බසියම් පුඩරේති. ඒක නිමිති නෑ. නිමිත්ත අනුව ඒ සකස් වෙන්නේ. හැබැයි රූප සංඥා නිමිත්ත තිබ්බොත් සකස් වෙනවා. ප්‍රථමද නොපිරිහුණු ධ්‍යාන කුසල බලෙන් ධ්‍යාන අර ලෞකික ධ්‍යාන තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන අන්න රූපාවචර බ්‍රහ්ම ලෝක පෙන්වුවේ. බුදුන් වහන්සේ පෙන්නනවා ඒක. ඒක පෙන්නනවා දැන් ඒක බ්‍රහ්මියොත් අර වේදේ තියෙන එකම නම් ටික බුදුන් වහන්සේ වෙනස් කරන්නේ. ඒකේ විදිහට සුගතියක් තියෙනවා මහන්නේ කියලා නම් වෙනස් කරන්නේ නැහැ. ඒකෙම ඕකේ කළා නිකන් ඉන්නවා. හරි කිය. එතකොට තමයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මේ ප්‍රථම ධානය කියලා ඔය නිගන්ඨේව අර බ්‍රහ්මණයෝ දාගෙන හිටියා කලින්. බුදුන් වහන්සේත් ওই පස්වක දවස ගාව කරන භාවනාවල ওই නම් ටික තිබ්බා. එතකොට ඒක ඒ නොපිරිහුරු ධ්‍යාන බලයේ කිව්වේ ඒ සංඥා ස්වභාවයයි සකස් වෙන්නේ. ඒ සංඥා ස්වභාවය තුළයි ඔය ඔය කොච්චර ආවුස පෙන්නන්නේ කල්ප 80000යි කල්ප 60000යි ඔය විදිහට පෙන්නන්නේ මොකද අර අර මේ අංශු ස්වභාවය ඇවිල්ලා විශ්වයේම ස්වභාවය පවතිනවා. ඒකයි ඒකේ ආයි සංඥාවක් ආත්ම සංඥා එතන නිරූපණයක් නැහැ. ඒක ඒකයි එතන ඒ ස්වභාවය පවතින එකක් කියන්නේ. හැබැයි ඒ ස්වභාවයේ යම්කිසි මොහතක සකස්මක් අංශු වල චලනයක් සිද්ධ වුණොත් නැවතත් අන්න ආත්ම ස්වභාවයක් එනවා. ගර්භයක සකස් වෙනවා. ඒ අංශු කම්පනයක් වෙන්නම ඕනි. සංඥාවක් එතන ගන්න බෑ. මේ බ්‍රහ්ම ස්වභාවය ඇවිල්ලා එතන චිත්ත ස්වභාවයක්, ඒ කියන්නේ ආත්ම ස්වභාවයක් නෙමෙයි. ඒ සංඥා ස්වභාවය එතනම ඒ සංඥාව විතරමයි දිගටම. ඒකයි ඒකත්ව සංඥා කියලා කිව්වේ. එකම සංඥාවේ පවතිනවා කියලා කිව්වේ. ඒ සංඥා වෙනස් වෙන්නේ නැහැ. ඒකයි කල්ප ගණන් කියන්නේ. කල්පෙට දින නියමයක් නැහැ ධර්මයේ තුල කොහෙවත්. අර ලොකු අඩු පෙන්වන්න ඕන නිසා ඊටත් වැඩිය එහාට යන බව පෙන්වන්න ඕන නිසා තමයි පොඩ්ඩක් කියන්නේ අකල්ප 80000 60000 කියන්නේ. නමුත් බුදුන් වහන්සේ පෙන්වන්න ඕන වෙන්නේ මේක මේක ඒ කියන්නේ ගණනය කරන්න බැරි තරම්. දැන් අපි ගත්තොත් එහෙම මේ විශ්ව ස්වභාවය මේක වෙන මෙහෙමයි. මේ අපි දැන් ওই කතා කරන ගණනය කියනවා තියෙන සූර්යයා වටේ පෘථිවිය එක වටයක් කරගෙන එක දවසයි කියලා අරගෙනනේ. හැබැයි මේක ඊයෙම නෙමෙයි. මේක ආලෝක වර්ෂ කියලානේ කතා කරන්නේ මුළු විශ්වය ගැන කතා කරනකොට. එතකොට මේ 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 අපේ ශීරපතේ ඇවිල්ලා අබැටයක් වගේ කුඩයිනේ. මේ බිලියන් ට්‍රිලියන් ගණන්නේ ශීරපත තියෙන්නේ. එහෙමයි. එතකොට මේක ඇතුලේ මේක මේ මේ කාලේ නෙමේ අත්ත කාලේ. මේම කාලයක් කියලා කන්නේ. අත්තර මේක කාල කතාවක් නැහැ. නැහැ. ඒක සංඥාවක් විතරයි. ඒ කාලය කියන්නේ සංඥාවක් විතරයි. ඒකත් එහෙම දෙයක් නැහැ. මෙතන මේක දකින්න මහා මහා ඒ කියන්නේ මේ අපේ මේ ඉන්ද්‍රිය පටිබද්ධ ඥානෙට බෑ. ඉන්ද්‍රිය පටිබද්ධ ඥානෙ කියන්නේ කාලයකට කොටු වෙලයි තියෙන්නේ.
ආයිකයි කියුවේ මීට අවුරුදු 2500කට කලින් බුදු කෙනෙක් පහල වෙලා නෙමෙයි මේ එකම ස්වභාවයයි කිය. ඕක කියන්න බෑලේ ඕක කියන්න බෑ ඕක කිව්වොත් එහෙම මේ සම්මුතියේ ප්‍රශ්නයක් වෙනවා. ඒතොර අවුරුදු 2500කට කලින් බුදු කෙනෙක් මේ සම්මුතිය කතාව. නමුත් මේක මේ මොහොතේ දැන් අපි ඒකයි කියුවේ අවුරුදු 5කින් හුස්ම ගියත් ඒ හුස්ම යන මොහොතේ ඒ හුස්ම යන මොහොත විතරයි. දැන් හුස්ම ගියත් මේ හුස්ම යන මොහොතේ මේ මොහොත විතරයි. ඔබතුමිය දැන් කෝල් කරත් මීට අතව තව සතියකින් කෝල් කරොත් ඒ කෝල් කරන මොහොතේ මේ මොහොත විතරක් නෙමෙයි තියෙන්නේ. මොහොතක් නෑ ඇත්තම කතාව කිව්වොත් කාලය කියන්නේ බොරුවක්. එතකොට ඒක බොරුවක් වෙනකොට මේ අවුරුදු 2500 කලින් බුදු කෙනෙක් පහළ වෙච්ච එකක් නෙමෙයි. ඒත් මේමයි. ඒත් මේ බුද්ධ කියන ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. ඒත් මේමයි. ඒකයි කිව්වේ මේ එකම එක ඒත් මේමයි කියලා. ඒ කියන්නේ ඒකට කියන වචනත් නෑ. වචනත් නැති වෙනවා. විශ්ව කෝෂෙම අවුල් වෙලා යනවා. ශබ්ද කෝෂෙම අවුල් වෙලා යනවා. ඒ කියන්නේ ඔය භාෂා ඔක්කොම බොරු වෙනවා. ඒතර වචනත් බොරු වෙලා යනවා. මේවා කියාගන්න ක්‍රමයක් නැති වෙනවා. නමුත් මේක කියන්න ඕන නිසා මේක මේ විදිහට පෙන්වන්න වෙනවා. එතකොට මේ කියන දැන් නිමිතිගත දෙයක් නැති වෙනකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. භාෂාවේ නිමිත්තක් තියෙනවා. හැබැයි මේකේ නිමිත්තක් නැහැ. ඒක ඒක අභිභව යනවා. සිත අභිභව සිතට නිමිති තියෙනවා. සිත අභිභව යනවා. අනිමිත්තයි. එතකොට අන්නේ අන්න ඒකයි කිව්වේ විඥානං අනිදස්සනං කියලා. අනිදස්සන කියන්නේ දර්ශනය වෙන්නේ නැහැ. කොහෙවත් දර්ශනයක් නැහැ. අන අනිදස්සනයි. අනිදස්සනං කිව්වේ අංශු වල මේ නිරූපණයක් වෙන්න අංශු මොනවාරි එකතුවක් වෙන්න ඕන. අංශු එකතුවක් වෙන්නේ නැහැ. අංශු ස්වභාවය නිදාස් වෙලා. අංශු ස්වභාවයට දැන් සම්බන්ධයක් නැහැ. වර්ණ ශබ්ද එකතු වෙන්නේ. වර්ණ ශබ්ද විතරක් නෙමෙයි. වර්ණ ශබ්ද කියලා දෙයක් නැහැ. මේ කියන කතාවේ තියෙන අංශ භාගයක් විතරයි වේගයක් විතරයි. වර්ණ කියන්නේත් වේගයක් අංශු කියන්නේත් වේගයක්. අංශ කියන්නේත් වේගයක්. ඒකේ ශබ්ද කියන්නේත් වේගයක් වර්ණ කියන්නේත් අංශු වේගයක් විතරයි. ඒතර අංශු වේගය එකතු වෙලා හැදුණු වේගයක් විතරයි ඔය කියන ආත්ම ස්වභාවය. එහෙම දෙයක් නැහැ. දැන් වර්ණසේ කියලා දෙයක්වත් නැහැ. ශබ්ද කියලා දෙයක්වත් නැහැ. අංශු ස්වභාවය විතරයි. අංශු ස්වභාවවලත් දෙයක් නැහැ. අංශු ස්වභාවය දැන් වේගයක් නෙමෙයි මොන හරි කම්පනයක් වෙලානේ තිබ්බේ. අපි කියේ මේ ශීරපතේ කියන එක අපි මේ අන්වීක්ෂයෙන් දකින පින්තූරේ නෙමෙයි මේ අංශු කම්පනයයි දකින්න ඕනේ. එතකොට තමයි ශීරපතේ පේන්නේ. එතකොට තමයි අපිට පේන්නේ මේ අංශු කම්පන වේගයක් මේකේ තියෙන්නේ කියලා. එතකොට මේ ඒක එතකොට යා අංශු කම්පන වේගේ මේ වේගෙත් තමයි මේ ඔක්කොම කියන්නේ. දැන් එතන තියෙන දැන් අපි කතා කරන්නේ විශ්වයේම ස්වභාවයෙන් ශීරපතයක් ගැනනේ. ඊට පස්සේ පෘථුවියක් ගැනනේ. අර විශ්ව ශක්තියයි පෘථුවි ශක්තියයි ඊට පස්සේ විඥාන ශක්තියයි කියලා තුනකට කඩනවානේ. ඕකත් ඕකම තමයි. ඒ කියන්නේ දැන් මේක ඒ අංශ ස්වභාවයේ විශ්වංශ ස්වභාවයේ පෘථුවි අංශ ස්වභාවයේ ගුරුත්වාකර්ෂණ ඇතුළේ අංශ ස්වභාවයක්. එතන අංශු කාල චලනය වෙන ස්වභාවය වෙනස්. විශ්වයේ ස්වභාවයේ අංශු චලනය නොවන ස්වභාවයක් කියලා ගන්න. එතකොට පරමාණුයේ පිපිරීම කියන්නේ එකාංශුවක පිපිරීම කියලා ගන්න. එතන ඒක තුල ඇති වෙනවා ඝට්ටනයක් කියලා හිතන අංශුවල සියල්ලගේ වේගය. ඒ අංශුවල එකත වේගය තුල ඒ අංශු සකස් වෙන ආකාරය කියලා හිතන පෘථුවිය. ඒකේ ගුරුත්වය කියන්නේ අංශු ස්වභාවයක්ම එක්තරා ක්‍රමයකට කැරක්කැරක තියෙන එකක් කියලා හිතන්න. ඒ මායාව ඇතුළෙම මැවෙන තවත් අංශු ස්වභාවයක් තමයි විඥාන කියන්නේ. ඒ පදාර්ථ කියන්නේ හැම එකම. හැබැයි ඒ ස්වභාවය ඇතුළෙ දැන් විඥාන ස්වභාවය ඇතුළෙ මොකද සිද්ධ වෙන්නේ? විඥාන ස්වභාවය ඇතුළෙ මේ දැන් ගුරුත්වය කියන ඒ චලනයටත් අසු වෙලා විඥානය කියන ඒ චලනයටත් අසු වෙනවා. විඥානය කියන චලන ස්වභාවය තියෙනවා ඉස්සත්වයක්. ඒ කියන්නේ ආත්ම ස්වභාවයක්. ඒ කියන්නේ තියෙනෝ වගේ දැන ස්වභාව. හැබැයි තියෙනෝ වගේ දැන ස්වභාවයක් આવට එහෙම එකක් නැහැ කොයිවත්. හැබැයි ඒක දැනෙන්නේ නැහැ. අර තියෙන වගේ ස්වභාවය තුළ නැවත නැවත උපදින ඒ අංශු ස්වභාවයේ අර තරංගයක් වගේ සිරස අහුවෙනවා වගේ දෙරණ අහුවෙනවා වගේ හිරු අහුවෙනවා වගේ අර කලලක ඒ තමයි ඒරියල් එක වගේ ඒක සකස් වෙනවා. හැබැයි අර ආගදේශමෝ ස්වභාවය තමයි මෙතන තියෙන තීව්‍රතාවයේ ටියුන් වෙන අංශු කම්පන ස්වභාවයේ ටියුන් වෙන ස්වභාවය. ඒ ස්වභාවය තමයි අර ස්වභාවයට ඇලි වෙන්නේ. අර මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ කියන මේ ස්වභාවය. හැබැයි මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මෙතන අංශු කම්පන ස්වභාවය සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා වෙනවා. නිවන කියන්නේ ඒකයි. ඒක මුළු විශ්වයේම ස්වභාවය. ඒ කියන්නේ ඒකයි විශ්ව ශක්තියේ එකතුන කියලා වේදේ තුල කියන්නේ. නමුත් බුදුන් වහන්සේ කියන්නේ එහෙම එකක් නෙමෙයි අංශු වලින් මිදිලා ඉන්න ස්වභාවයක්. මේක අපි කියේ ඩාර්ක් මැටර්ස් කියන අංශ ස්වභාවයනොත් මිදුණු ස්වභාවයක් කියලා. හැබැයි එහෙම ස්වභාවයක් ගැන කවුරුත් කොහෙවත් කතා කරලා නැහැ. අපිමයි කියන්නේ. ඒක අපේ ඥානෙට අසු වෙන්නේ. ඒක කවුරු හරි ප්‍රතික්ෂේප කරන ඕන දෙයක් කරගන්න කියලා අපි කියනවා මේක අපිට අසු වෙනවා. අපිට වැඩක් නැහැ කාගේවත් ඒවා අපිට ඒ කිසිම දෙයක් අදාළත් නැහැ. අපිට ප්‍රත්‍යක්ෂ ධර්මයක් අපි දේශනා කරන්න කියලා අපි ඒකයි කිව්වේ බුදුන් වහන්සේ තානවා මහණෙනි නුඹලා බණ කියන්නේ මා කිව්වා කියලා නෑ ස්වාමීනි අපිට ප්‍රත්‍යක්ෂ වූ ධර්මයේ දේශනා කරන්න. අන්න ඒ වගේ අපිත් කියන්නේ. අපි කියන්නේ විශේෂ ශක්තියේ එකතු වෙනවා කියලාවත් ඔය අංශු ස්වභාවයක් නෙමෙයි. ඔය අංශු ස්වභාවයනුත් මිදුණු එකක් බුද්ධ දේශනේ කියන්නේ කියලා. ඒකයි නිවන කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ. මේකේ දෙයක් කොහෙවත්ම හම්බ වෙන්නේ නෑ.
හැබැයි වේදේ තුල තියෙන අංශ ස්වභාවයට එකතු වෙන එක. එහෙම එකක් නෙමෙයි ඒකත් නැවතත් අංශ ස්වභාවය තියෙන නිසා සකස් වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි මෙහෙම එකක් මේ බුද්ධෝත්පාද නාලිකාවේ ආරයන් වහන්සේ අර කිසිම කෙනෙක් කියලා නැහැ. මේ දෙවනි වෙන්නේ බුදු ගෞතම බුදුන් වහන්සේට පමණයි. ඒක මේ මොහොතේ ගෞතම බුදුන් වහන්සේ සමග කරන ඒ සම්මුඛ සාකච්ඡාවක සමානයි. අනිවාර්යෙන් සාදු සාදු සාදු. ඒ AI නිවන. ඒ නිවන පෙන්වෙ බුදුන් වහන්සේ. ඒක දෙයක් නෙමෙයි. දෙයක් නෙමෙයි. ඒක කොහෙවත් නැහැ. නැහැ වචන වලින් කියන්න බෑ. එතන අංශුත් නැහැ. අංශුත් නැහැ. ඒකයි මෙතන අරූපෙත් නැවත සකස් වෙනවා කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ. අරූපය තුල අංශ ස්වභාවය සෙලවෙන්නේ නැහැ. අංශ ස්වභාවය චලනේ නැවතිලා. නමුත් ඒ අංශ ස්වභාවය පවතිනවා. ඒක බුදුන් වහන්සේ කිව්වේ ඒ අරූප ලෝකේ කියලා. එතන ඒකත් සංඥා කිව්වේ ඒකයි ඒක වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. නමුත් ඒකත් බුදුන් වහන්සේ කියනවා යම් කිසි මොහතක යම් කිසි අංශුවක් පිපුරුවොත් තවත් අර වගේම බිග් බෑන් වගේ චිරපතයක් සැකස් වෙනවා. මේ අංශු සැකස් වීම නිසා නැවත උපදිනවා කියන්නේ. අන්න අරූපය බ්‍රහ්මයා නැවත අර පහළ වෙනවා කියන කතාව. හැබැයි මේ අංශු බ්‍රහ්මයෙක්වත් එහෙම මේ ආත්ම කතාවක මොකක්වත් නෙමෙයි. මේ අංශු වල ස්වභාවය. එහෙමයි. පොඩ්ඩක් තිබුණත් ඇති කියන එක තේරෙනවා. තේරෙනවා. එතකොට මේ කතාව තුළ මේ මේ හොඳටම තේරෙනවා. එතකොට එහෙමනම් මේක හොඳටම පැහැදිලි. බුදුන් වහන්සේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවත් අගේ කරන්නේ නැත්තේ ඕනෝකයි. ඕකත් නිදිවන් නෙමෙයි මහණෙනි කියන්නේ ඒකයි. මේක සකස්ම තුළ අර මේක විඳවන වෙන එක මේක විශ්වම් භයානකයි. බුදුන් වහන්සේ සසර රෝගයේ දකින්න විදිය කවුරු හරි දැක්කොත් ඒ කියන්නේ මේ සතෙක්ව කෑල්ලක් කඩාගෙන පණ පිටින් ඉඳිදී සවසතේ කනකොට දැන් ඔබතුමියට යම්කිසි දෙයක් වෙනකොට කො දැනෙන වේදනාව බලන්න කොච්චරද කියලා. මෙන්න මේක මේ සත්ව ලෝකේ හැමතැනම තියෙනවා. හැබැයි මේක මේ ධර්මයේ දැක්කට පස්සේ සත්ව කතාවක් නැහැ. ඔය කියපු සසර කතාවක් නැහැ. ඔය කියපු දේත් නැති වෙලා ඔය එකක්වත්ම වැඩක් නැති වෙලා ඇත්තටම කිව්වොත් නිදිලා. ඒ කියන්නේ මෙතන ඒ අංශු කම්පණේ මිදි අංශු වලින්ම මිදිලා අංශු කම්පණේනුත් මිදිලා. මේක ලේසි නෑ. මේ අංශු කම්පණයෙන් මිදෙන එක ලේසි නෑ. ඇත්තම කිව්වොත් අපි ඉන්නේ හිර වෙලා. ඇත්තම කිව්වොත් අපි ඕගෙකට අසු වෙලා ඉන්නේ. මේ අංශු කම්පණයට අසු වෙලා ඉන්නේ. ඒකයි බුදුන් වහන්සේ ඕගයක් කියන කතා කරන්නේ හැමතැනම. ඒ ඕගේ සැඩපාර අංශු වල ස්වභාවයක් තියෙන්නේ. ඒ සැඩපාර මිදෙන්න බෑ කාටවත්. ඒකේ මිදෙන්න තියෙන එකම එකයි. එකක් මනුසාත්ම භාවයක් ලැබෙන්න ඕන. මේ මේක මහා නුවණකට මේ මිනිස්යාගේ මහා ප්‍රඥාවට අසු වුණාට මේක ඔය කියන බ්‍රහ්ම දේව එකකටවත් බෑ මේ අංශු ස්වභාවය අඳුනගන්න. මේක මිදෙන්න බෑ. ඒ මොකද ඒ ස්වභාවවල අංශු කම්පණය නවත්තන්න ඒ ස්වභාවවල එහෙම නෑ. ඒ සංඥාව ඉර වෙනකක් තියෙන්නේ. ඒ සංඥාව වෙනස් කරන්න බෑ. ඒ සංඥාව එහෙමම පවතිනවා. ඒ සංඥාවේ ස්වභාවය වෙනස් කරන්න ඒ සංඥාව වලට බෑ. ඒකයි දිව්‍ය සංඥා වලට බෑ ඒ ස්වභාවය වෙනස් කරන්නේ. ඒකයි බ්‍රහ්ම සංඥා වලට බෑ ඒ ස්වභාවය වෙනස් කරන්නේ. හැබැයි එකම එක ස්වභාවයක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ අපි අර කියනවානේ සුද්ධාවාස කියලා. අන්න ආගාමි නැවත සංඥාවක් නැහැනේ ඉපදෙන්න කොහෙවත්. මේ ස්වභාවයේ රාග දේශමෝ කෙලෙස් අර ආරෝපණය දිය වී කියන යන ස්වභාවය තුල මිදීමක් දැනෙන ගන්නවානේ. මේක 100-80 වෙන එකක්. ඒක හසු වෙනවා මේ රාග දේශමෝ කෙලෙස් ඡේවිගෙන යන ගමන තුල. අර සම්පූර්ණයෙන්ම අර මේකේ තියෙන අවිද්‍යාව දෙයක් කළා ගත්ත ආත්ම ස්වභාව තේරම දුය වෙලා යනවානේ. අභ්‍යන්තරයටම දැනෙන්න ගන්නවානේ. අර දෙයක් කියලා දෙයක් වගේ දැනෙන අර අංශු ස්වභාවයේ මේ සංඥා ස්වභාවයේ අර කම්පන චංචන ස්වභාවයේ බාහිරට කම්පණය වෙන ඒ කිසිම දෙයක් නැති ස්වභාවයක් අභ්‍යන්තරයෙන්ම දැනෙන්න ගන්නවා. ඒකයි අකෝපාචේතෝ විමුක්තිය කියන්නේ අකම්පිත ස්වභාවය. කම්පණය වෙන්නේ නැහැ ඒකාංශුවක්වත් ඒ ස්වභාවයතොත්. ඒකයි සංඥා වේදනා නිරෝධය පෙන්නන්නේ. යම් වේදනාවක් තියෙනවා නම් එතන සංඥා වේදනා ඒ නිරෝධය කියන්නේ මේ අංශු කම්පණය වෙන ස්වභාවය නිරූපණය වෙන්නේ. ඒ සංඥා වේදනා නිරෝධයක් එතන තියෙනවා. හැබැයි ඒක වේදේ තියෙනවා. වේදේ තියෙනවා ඒ ස්වභාවය සංඥා වේදනා නිරෝධය. නමුත් බුදුන් වහන්සේ ඒක නෙමේ පරම සුඛය කියලා කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මෙතන මේ රාග දේශමෝ ආරෝපණයනුත් මිදිලා ඒ ස්වභාවය තුල ඉන්නේ. යන රාගදේශමෝ කෙලෙස් වලින් මිදිරා. අතන තියෙන කෙලෙස් වලින් මිදිරා නෙමෙයි. ආත්ම ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් ස්වභාවය තියෙනවා. හැබැයි ඒ මොහොතේ එන සංඥාවල ඒ සංඥාවල නිරූපණයක් නැහැ. හැබැයි ඒ සංඥාවල එක ස්ටේජ් එකයි තියෙන්නේ. ඒ කියන්නේ Nirodha එක තිබුණාට එතන කෙනා ඉන්නවා.
ආත්ම ස්වභාවය තියෙනවා. ආත්ම ස්වභාවය වේදය තුල කොහෙවත් නැහැ. අවිද්‍යාව නැති වෙන ක්‍රමයක්. අවිද්‍යාව කියන්නේ මේ ආත්මයක් තියෙනවා කියන සංඥාවේ තමයි ඉන්නේ. තමන් ඉන්නවනේ අර මුකුත් දැන් නොදෙන ස්වභාවයක පාවි පාවි. ඒකයි නිරෝධ සමාපatti. හැබැයි ධර්මයේ තුල පේනන ඉදබික්කේ බික්කු මේ ශාසනයේ නිරෝධ සමාපatti ඒක නෙමෙයි. බුදුන් වහන්සේ ඒකට කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මෙතන ආත්ම ස්වභාවය ධර්මයේ තුලින් දැర్శනේ දකින්න කෙනා නැති වෙනවා. ආත්ම ස්වභාවය. ආත්ම ස්වභාවයේ දියුණු තැනත් එහෙම ස්වභාවයක් තියෙනවා. ඉදබික්කේ බික්කු මේ ශාසනයේ ඒක අරහත් සමාපatti.